නම් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ රටේ සම්මත වුණේ ජාතික විගණන පනතද මුල් පනත් කෙටුම් පතේ තිබිච්ච අඩංගුව සහ දැන් මේ සම්මත වෙච්ච එක පිළිබඳව ඒක නිසා පැහැදිලි පරස්පරයක් තියෙනවා මුල් පනත තිබුණේ විගණකාධිපතිවරයාට විගණන කොමිසමට ජාතික අවශ්‍යතාවයක් හැටියට සලකලා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලයක් තිබුණා මේ සම්මත කරපු පනතෙන් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය විගණකාධිපතිවරයාගෙන් ඉවත් කරන්නේ මේක තමයි ප්‍රශ්නේ කලින් තිබිච්ච බලයත් යම් ප්‍රමාණයකට ඒක නිසා දැන් අඩු වෙලා තියෙනවා දැන් අපි පොදු ව්‍යාපාරකාරක සභාවේදී හොඳට අත්දැකීම් ලැබලා තියෙනවා යම් යම් වරදවල් කරන්න කියලා නියෝග දීලා තියෙන දේශපාලඥයා හැබැයි චෙක් එකට අස්සම් කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා නැත්නම් ගණකාධිකාරීවරයා අවසාන වගකීම් අමාත්‍යංශ ලේකම්වරයා දේශපාලඥයා කටවචනෙන් කියනවා ලේකම්තුමා ක්‍රියාත්මක කරනවා නමුත් ලේකම්වරයාට කොහෙටවත් ඇවිල්ලා කියන්න බෑ මම අහවල් ඇමතුමා කියපු නිසා තමයි මේක කරේ කියලා එහෙම කියන්නෙත් නෑ ඒ නිසා හුඟක් අමාත්‍යංශ ලේකම්වරුන් අන්තිමේදී හිරේ යන්න වෙනවා රාජපක්ෂ මහත්තයාගේ නියෝග ක්‍රියාත්මක කරපු නිසා ලලිත් පීරතුංග මහත්තයා හිරේ ගියා. ගාමිණී සේනරත් මහත්තයා තාම හැංගිලා ඉන්නවා. ඒගොල්ලොන්ට තමයි අවසානයේ යන්න වෙන්නේ. ලේකම්වරු තමයි විශේෂයෙන්ම මේකෙදි දෙපැත්තෙම පීඩාවටපත් වෙන්නේ. නැහැ හැටියට මලාමදයි කියලා නමක් හරි හැදිච්ච එක හොඳයි. දැන් අපිට දැන් කෑ ගහන්න පුළුවන් නේ අඩුතර මේ ජාතික විගණන පනතෙන් දීපු බලේ දීපල්ලා කියලා. නැත්තම් මේකට තව බලය එකතු කරන්න ඕන කියලා. දැන් අවුරුදු 3ක් එකරක ගාන ඉඳලා දාපු විතරේ හැටි මෙහෙම තමයි.